SEAT Car Radials. The road is yours. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු සහ සංක්‍රමණිකින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි මහතා අතර හමුවක් G77 සහ චීනය තුන්වැනි දකුණු සමුළුවට සමගාමීව උගන්ඩාවේ කම්පාලා නුවරදී ඊයේ පැවැත්වුණා. ගසා තීරයේ අර්බුදයේ සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊශ්‍රායල් හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලිකම්වරයා ගෙනයන වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද කියා සිටියා. එසේම පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවිනි උපජනාධිපති හුසෙයින් මොහමඩ් ලතීෆ් මහතා අතර හමුවක්ද G77 සහ චීනය තුන්වැනි දකුණු සමුළුවට සමගාමීව ඊයේ සිදු වුණා. ශ්‍රී ලංකා සහ මාලදිවිනි අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම බෙඩ්ම විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දෙරටට එක්ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙල පිළිබඳවද නායකින් දෙපළ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා අතර හමුවක්ද කම්පාලා නුවරදී ඊයේ පැවැත්වුණා. ඉන්දිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී වී මුරලිදරන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වූයේ ඉන් අනතුරුවයි. එමෙන්ම ලාඕස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆොක්සේ කයිකම්පිතෝන් මහතා සහ පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් ඉවන් ජොයි උයි මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.